নির্তা অ্যান্ড্রয়েড মোবাইল অ্যাপ থেকে দিনুমাই দেনুমাই 37 বার তারিখে জয়গ্রাহকයන් প্রশ্ন বেটা দালে বিসুদু মনোবাদ কিনেক দেন আপনি বানাবো পালিত প্রশ্নে শ্রীলঙ্কায় আরম্ভ করলাদ ফলমু বহুকাপ যোজনা ক্রমে ওয়ানে খবরক্ত কিনেক আহන්නේ আপনি উত্তরে রেস ගන්න පුළුවන් উত্তরে 3 গাল্লোয় গাল্লোয় කියලා කියන්නේ গিনিকোন দিগ শ্রীলঙ্কায় কিলোমিটার 108 দিগ গঙ্গাবা গোবিচন পদ পিহিটোবিন නව මම්මාවත් වැව්වමුන් කර්මාන්ත ශාලා සහ රැකී රක්ෂා සඳහා මම්පේ විවර කර ලංකාවේ ප්‍රථම බහුකාර්ය යෝජනා ක්‍රමයේ ලෙස ගල්ඔය ක්‍රියාපතිය හඳුන්වා දෙන්න පුළුවන්. අපේ ලංකාව නිදහස ලබා ගැනීම පසු ශ්‍රී ලංකා රජය ක්‍රියාත්මක කළ ප්‍රථම ප්‍රධානතම සංවර්ධන යෝජනා ක්‍රමයේ විදිහට ගල්ඔය බහුකාර්ය ක්‍රියාපතිය හඳුන්වා දෙන්න පුළුවන්. මෙම ක්‍රමයේ නිර්මාතෘවරයා ඩීඑස් සේනානායක මැතිතුමන් ඔබ දන්නවා ඩීඑස් සේනානායක කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා එකම එක්සත් ජාතික පක්ෂයේ නායකයා වන්නේ ඩීඑස් සේනානායක මැතිතුමා ප්‍රථම නායකවරයා ඉතුමා 1937 රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කුෂිකර්ම ඇමතිවරයා ඉන්න කාලේ තමයි මේ සඳහා පළමුව මේ ගල්ඔය සංවර්ධන යෝජනා ක්‍රමයේ සඳහා අදහස ඉදිරිපත් කිරීමක් කරන්නේ සුවිශේෂ මහජන සේවාවන් රැසක් සඳහා මෙම බහුකාර්ය යෝජනා ක්‍රමයේ හේතු වුණා 1949 අංක 51 දරන ගල්ඔය සංවර්ධන මණ්ඩල පනත මගින් මේ සඳහා පසුබිම සකස් කෙරුණා ප්‍රශාන්ත දෙක ලෝක සරණාගත දිනයේ ඉදී ඇත්තේ කවදාද කියන එක අහන්නේ 2000 වර්ෂයේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ගන්නාලද යෝජනාවක් අනුව 2001 වසරේ ජුනි මාසයේ 20 වෙනිදා සිට සෑම වර්ෂයකම ජුනි 20 වෙනිදා ලෝක සරණාගත දිනය සමරනවා. මෙතන උත්තරය දෙක ලෙස අපිට හඳුනා ගන්නට හැකියාව තිබෙනවා. එතකොට 2020 ලෝක සරණාගතයේ තේමාව සෑම ක්‍රියාවක්ම ගණන් ගනී කියන එක තමයි තේමාව විදියට දීලා තිබෙන්නේ. අපිට ප්‍රශ්නක තුන ලෝකයේ දිගම ගංගාව කුමක්ද කියන එක අහන්නේ. ලෝකයේ දිගම ගංගාව නයිල් ගංගාව උත්තරේ එක. අපි බලමු ලෝකයේ දිගම ගංගා මොනවාද කියන එක. මම ඔබට එක් එක් මහද්වීපත් එක දීලා තිබෙනවා. දිගම ගංගාව නයිල් ගංගාව එය අප්‍රිකා මහද්වීපයේ පිහිටාත් වෙන්නේ දිග කිලෝමීටර් 6690යි. දෙවන ස්ථානයේ ඇමසන් ගංගාව සවුත් ඇමරිකා මහද්වීපයේ දිග කිලෝමීටර් 6800යි. තුන්වෙනිය යැන්සි එක ආසියා මහද්වීපයේ තියෙන දිගම ගංගාව දිග කිලෝමීටර් 5530යි. ඉතින් මීට අමතරව මේ මතක තියාගන්න ඇමසන් කියලා කියන්නේ ලෝකේ විශාලතම ගඟ විදියටත් අපි සැලකනවා. අපි දැක්කත්තොත් මීට අමතරව යුරෝපා මහද්වීපයේ දිගම ගංගාව මොකක්ද කියන එක අපිට දැනගන්න අවශ්‍යයිනේ. වෝල්ගා ගඟ දිගම ගංගාව. එකම ඔස්ට්‍රේලියා මහද්වීපයේ මරේ ගඟ තමයි දිගම ගංගාව විදියට අපිට හඳුනා ගන්නට හැකියාව තිබෙනවා. අපි ගත්තොත් ලංකාවේ දිගම ගංගාව මොකද්ද? අපිට මහවැලි ගංගාව ලෙස හඳුනා ගන්න පුළුවන්. අපි යන ප්‍රශ්නක 4 ශබ්ද දූෂණය සිදු වී යයි සැලකීමට ඉක්ම විය යුතු ඩෙසිබල් අගය කීයද කියන එක අහන්නේ. ළමනි මතක තියාගන්න සාමාන්‍ය සංවාදයක අපි සාකච්ඡා කරන දෙදෙනෙක් අතර සංවාදයක් ඩෙසිබල් අගය 60ක් පමණ අගයක් තිබෙනවා. ඉතින් අපි ගත්තොත් මොකද මේ ඩෙසිබල් කියලා කියන්නේ? ඒක කලින් වැදගත්නේ ශබ්දයේ මනින ඒකකය තමයි ඩෙසිබල් කියලා කියන්නේ. dB කින් අදහස් කරන්නේ. ඉතින් අපි ගත්තොත් සාමාන්‍යයෙන් තනකොළ කපන මැෂින් එකක් ඔබ ගන්නකො. මෙතන ඩෙසිබල් අගය 90ක පමණ ශබ්දයක් තිබෙනවා. අපි ගත්තොත් ഘോഷාකාරී රොක් සංගීතයක ඩෙසිබල් අගය 120ක් පමණ ප්‍රමාණයක් තිබෙනවා. එතකොට ඩෙසිබල් අගය 85ට වඩා වැඩි නම් එතන ශබ්ද දූෂණයක් ලෙස අපි සැලකීමක් කරනවා. උත්තරය 4 විදිහට ගන්න පුළුවන්. ප්‍රශ්නක 5 සමානුපාතික නියෝජකකම යටතේ මෙරට ප්‍රථම පාර්ලිමේන්තු මහමැතිවරණය පැවැත්වු වසර අහන්නේ උත්තරය 1989 එක. ඉතින් වැදගත් වෙනවා ලංකාවේ මේ මැතිවරණ ක්‍රම දෙකක් පවත්වලා තිබෙනවා. එකක් තමයි සරල බහුතර ක්‍රමය කේවල ඡන්ද කොට්ටාස ක්‍රමය අපි කියනවා සාපේක්ෂ මේ වැඩි ඡන්ද නියෝජන ක්‍රමය. දෙවෙනි එක තමයි සමානුපාතික නියෝජන ක්‍රමය. දැන් අපි බලමු මේ දෙකේ මොකද්ද වෙනස්කම් කියලා. මේ සරල බහුතර ක්‍රමය නැත්නම් කේවල ඡන්ද කොට්ටාසය කියලා කියන්නේ යම් මැතිවරණ කොට්ටාසයක ඉදිරිපත් වී ඇති අපේක්ෂකයන්ට සාපේක්ෂව එක් වැඩි ඡන්දයක් හෝ ලබාගති අපේක්ෂකයා නැත්තම් නියෝජිතයා ජයග්‍රහණය කිරීම තෝරාපත් කර ගැනීම ක්‍රමය තමයි මේ සරල බහුතර ක්‍රමය නැත්තම් කේවල ඡන්ද කොට්ටාස ක්‍රමය කියලා කියන්නේ. ඒ ඇත්තම ක්‍රියාත්මක වුණ 1947 සොළුබරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහ 1972 ප්‍රථම ජනරජ ව්‍යවස්ථාව යටතේ මේ ක්‍රියාත්මක වුණා.
සමානුපාතික නියෝජන ක්‍රමය කියලා කියන්නේ දෙන ලද ඡන්ද සංඛ්‍යාවට සමානුපාතිකව ඒ මැතිවරණ කොට්ටාසයෙන් තෝරාපත් කර ගැනීමට නිවිත මන්ත්‍රි ධූර සංඛ්‍යාව එක් එක් දේශපාලන පක්ෂ අතරේ බෙදිලා යනවා right එක් එක් දේශපාලන පක්ෂ ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුව ඒ මැතිවරණ කොට්ටාසයෙන් තෝරාපත් කර ඒ මැතිවරණ කොට්ටාසයෙන් තෝරාපත් කර ගැනීමට නිවිත මන්ත්‍රි ධූර සංඛ්‍යාව බෙදියාමක් වෙනවා මේ ක්‍රමය ඇත්තම හඳුන්වා දුන්නේ 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ එදා සිට අද දක්වා අපේ ලංකා ඡන්ද පැවැත්වෙන්නේ සමානුපාතික නියෝජන ක්‍රමයේ කෙනෙකුට මතක තියාගන්න. ඇත්ත මේ සමානුපාතික නියෝජන ඡන්ද ක්‍රමය හඳුන්වා දුන්නේ අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකතු කරපු 14 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. 14 තව වැදගත් කාරණයක් තිබෙනවා. සමානුපාතික නියෝජන ක්‍රමයට අමතරව අපේ ලංකාවේ ජාතික ලැයිස්තු ක්‍රමය හඳුන්වා දුන්නේ සමානුපාතික නියෝජන ක්‍රමයේ යටතේ. උත්තරය අපිට දෙක ගන්න පුළුවන්. එක මතක තියාගන්න ලංකාවේ පළමු ජනාධිපතිවරණය 1982 පැවැත්වෙනවා. ලංකා පළවෙනි ජනමත විචාරණය 1982 පැවැත්වෙනවා. ඒ පාර්ලිමේන්තු දුර කාලය 6 අවුරුද්දකින් දීර්ඝ කර ගැනීම සඳහා තමයි ලංකාවේ පළමු ජනමත විචාරණය 1982 පැවැත්වෙන්නේ. ජනමත විචාරණයක සලකුණු දෙකක් තියෙනවා. මොකද්ද? කලගෙඩියයි ලාම්පුවයි. අපි කියනවා කලගෙඩි ලාම්පු සෙල්ලම් කියලා. ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. ප්‍රශ්නේ අහන්නේ ඔබ අදාළ යෝජනාවට කැමති නම් එකක නම් ඔබ ලාම්පුවට කතරේ ගහන්න තෝරේ. අදාළ යෝජනාවට ඔබ විරුද්ධ නම් ඔබට කලගෙඩියට කතරේ ගහන්න තිබෙනවා. 1982 පස්සේ ලංකාවේ කිසිදු අවස්ථාවක ජනමත විචාරණයක් පවත්වලා නැහැ. ඒ නිසා අපිට එතරම් මේ පිළිබඳ අවබෝධයක් නැහැ. ලංකාවේ ජනමත විචාරණයක් පැවැත්විය යුතු විශේෂ අවස්ථා ගණනාවක් අපේ ආණ්ඩුක ව්‍යවස්ථාවේ දක්වා තිබෙනවා. සාමාන්‍යයෙන් ආණ්ඩුක ව්‍යවස්ථාවේ යම් යම් වගන්ති සංශෝධනය කරනවා නම් 3/2ක විශේෂ බහුතරයක් ලබා ගන්න ඕනේ. හැබැයි සමහර වගන්ති තිබෙනවා. ඒ වගන්ති වෙනස් කරනවා නම් අපි උදාහරණයක් විදිහට ශ්‍රී ලංකාවේ නාමය, ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍ර සමාජවාදී ජනරජය, ශ්‍රී ලංකාව ඒකීය ජනරජය, පරමාධිපත්‍ය තියෙන්නේ ජනතාවට, ශ්‍රී ලංකාවේ එතකොට බුද්ධාගම පිළිමතව පාර්ලිමේන්තුවේ දුර කාලේ ජනාධිපතිගේ දුර කාලේ මෙන්න මේ වගේ කාරණා ගණනාවක් තිබෙනවා. මේව වෙනස් කරනවා නම් අනිවාර්යයෙන්ම 3/2 බහුතරයට අමතරව ජනමත විචාරණයකින්ද සම්මත වීම අවශ්‍ය වෙනවා. අපි දැන් ප්‍රශ්නක හය මේ අතරින් නිවැරදි සම්බන්ධතාවයේ නොදැක්වෙන පිළිතුර කවරක්ද කියන එක අහන්නේ. අපි ගත්තොත් යොෂිහිඩෝ සුගා, ඇතම් ජපානයේ අග්‍රාමාත්‍යවරයා, ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේගේ ඉල්ලාසීමෙන් පස්සේ නව අග්‍රාමාත්‍යවරයා විදිහට යොෂිහිඩෝ සුගා බලයට පත් වීමක් වෙනවා. මොහිඩින් යසින් කියන්නේ මැලේසියාවේ අග්‍රාමාත්‍ය මහතිර් මොහමඩ්ගේ ඉල්ලාසීමෙන් පස්සේ තමයි මොහිඩින් යසින් නව අග්‍රාමාත්‍යවරයාස මැලේසියාවේ බලයට පත්වන්නේ. ඔබ දන්නවා ජේර් බොල්සනාරෝ කියලා කියන්නේ බ්‍රසීලයේ ජනාධිපතිවරයා. බ්‍රසීලයේ ජනාධිපතිවරයා. එතකොට ඔහු අෆ්ගනිස්තානයේ ජනාධිපතිවරයා නෙමෙයි. අෆ්ගනිස්තානයේ ජනාධිපතිවරයා ලෙස වන්නේ අශ්‍රෆ් ගානි. එතන වැරදි පුත්‍රය අපිට තුන ගන්න පුළුවන්. එතකොට ෂේඛ් හසිනා කියලා කියන ඔබ දන්නවා බංග්ලාදේශයේ අග්‍රාමාත්‍යවරයා. උත්තරය 3 ජේල් බොල්සනාරෝ කියලා කියන්නේ බ්‍රසීලයේ ජනාධිපතිවරයා. ප්‍රශ්න කහත ලෝක සෞඛ්‍ය සංවිධාන මගින් 2020 අගෝස්තු මාස පොලියෝ රෝගිය තුරන් කළ බව නිවේදනය කළ ලද්දේ කුමන රටද කියන එක අහන්නේ. උත්තරය අප්‍රිකාව. එක පහුවිදස ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශය පිළිබඳ කරා තවමත් ලෝකේ පොලියෝ රෝගය පවතින රටවල් තුනක්. ඒ තමයි පාකිස්තානයේ, අෆ්ගනිස්තානයේ සහ නයිජීරියාව තවමත් පොලියෝ රෝගය පවතින රටවල් විදිහට අඳුරගෙන තිබෙනවා. අනිකුත් සෑම රටකම පොලියෝ රෝගය තුරන් කළ බවට ලෝක සෞඛ්‍ය සංවිධානය දැන් ප්‍රකාශ කළා තිබෙනවා. අපි දැන් ප්‍රශ්න කාට සිරුරේ සමබරතාවය රැක ගැනීම සඳහා දායක වන මිනිස් කණෙහි පිහිටි ව්‍යුහය කුමක්ද කියන කාරණේ උත්තරය 4 අර්ධ වක්‍රාකාර නාල අපිට උත්තරය අඳුර ගන්න පුළුවන්. අපේ ප්‍රශ්නක 9 2020 ICC T20 ලෝක කාන්තා ක්‍රිකට් කිරුළ දිනකට රට කුමක්ද කියන කාරණේ උත්තරය ඔස්ට්‍රේලියාව 3 2020 පෙබරවාරි මාසයේ පැවැත්වුණු ක්‍රිකට් ලෝක කාන්තා T20 තරගාවලින් ඉන්දියාව පරාජයට පත් කරමින් ඔස්ට්‍රේලියාව T20 ලෝක කාන්තා ක්‍රිකට් කිරුළ හිමි කර ගැනීමට හැකියාව ලැබුණා. අපි උත්තරින් පස්සේ ඊළඟ කාණේ අවසාන ප්‍රශ්නේ IQ ප්‍රශ්නේ 10වෙනි ප්‍රශ්නේ. දැන් මෙතන බලන රටාව හදිච්ච ක්‍රමය 4 9 මෙතන මේ ඇට් කියන සලකුණ ඔබ දන්නවා. 4 ඇට් එක 7 මෙතන ඇෂ් ලකුණ 49. දැන් අපි මෙතන හදිච්ච රටාව බලමු. 4 ළමයින ඇට් කියන එක ගත්තොත් එම 4 7 හැදුනේ කොහොමද? 4ට 3ක් එකතු කළා තමයි 7 හැදුනේ. ඒ කියන්නේ ඇට් කියන එක 3. 7 49 හැදු මේ ඇෂ් කියන සලකුණ 7 වර්ගයේ තමයි 49. එහෙනම් මතක තියාගන්න ඇට් කියන්නේ 3,
මෙතන හෑෂ් කියන්නේ වර්ගය එහෙනම් අපි බලමු 11 එහෙනම් හෑෂ් එක මොකද්ද 11 හි වර්ගය 121යි 121ක ඇඩ් කියන්නේ 3 121 3ක් එකතු කරාම 124යි 3 හෑෂ් එක කියන්නේ අපි දන්නවා මොකද්ද වර්ගය 3 වර්ගය 9 එහෙනම් x කියන්නේ 9යි ඇඩ් කියන්නේ මොකද්ද 3 එහෙනම් 9ට 3ක් එකතු කරාම y කියන්නේ 12යි උත්තරයක් තියෙද නැද්ද තියෙනවා උත්තරය එක ලෙස ගන්න පුළුවන් දැන් අපි බලමු ජයග්‍රාහකයන් කවුද කියන එක ප්‍රථම ස්ථානයේ රවීනි සමරකෝන් දෙවන ස්ථානයේ උදාන් ප්‍රබෝධ තෙවන ස්ථානයේ අනුෂ්ක බණ්ඩාර හතර ස්ථානයේ වීරසිංහ ඩබ්ලිව් ඒ ඩී ඩී සී පස්වෙනි ස්ථානයේ ජානු පබසරා වීරකෝන් හයවෙනි ස්ථානයේ බුද්ධිනි නයනාංචලි මෙයාගේ උණුසුම් සුබපැතුම් ලබන සතියේ දිනුවයි දිනුවයි තරගයකින් හම් මේ බලාපොරොත්තු වෙන්නේ ඔබෙන් සමු ගන්නවා